උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවයින පුරා ශාඛා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. කල්කිස්සේ කලාපුරේ කනගාටුට පත් වෙන අපෙන් ගෙවල් ලැබගෙන අපි හදපු පිටතේ අපි සෙල්ලම් කරලා අද ලැජ්ජයි අපි අපේ ජනනායකයා අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පියා ලබා දුන්න ගෙදර ඉඳගෙන ලැජ්ජ නැද්ද අනිත් පැත්තට වැඩ කරා. එනිසා ඔතන ඉන්න සමහර අයට ඇත්තටම මම දන්නවල සමහර ප්‍රදේශ තියෙනවා වෙන් කරන පළාත් පාලන ආයතන මගේ පොදු පහසුකම් සඳහා ඒ සමහර කලාකරුවන් මම නම් වලින් කියන්නේ ප්‍රවීණ කලාකරුවෝ මේ පොදු පහසුකම් සඳහා වෙන් කරපු ඉඩම් වලනොත් සමහර අවස්ථාවල මේගොල්ලෝ ගෙවල් හදාගෙන ඒ ගෙවල් වල ඉඳගෙන සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ වෙන පිරිසකට නඩේට යනවා මේ කටයුතු කරා. ඒ කලා ඔය කට්ටිය යන්න ඕනේ කඩේ යන්න ඕනේ මාළියක්කගේ පටන් රවීන්ද්‍ර අයියලා ඔය ඔක්කොම යන්න ඕනේ කලේ යන්න ඕනේ. මොකෝ මේගොල්ලොන්ට යම් යම් දේවල් ලැබුණා. ඉස්සර හිටපු ජනාධිපතිතුමාගේ උපදේශකවරු ආදායම් හම්බුණා ඒගොල්ලන්ට. මාළියක්ක අක්කට හම්බුණා චිට් එකක මන්ත්‍රීකම කඩේ යන්න ඕනේ. ඔය අපෙත් එක තමයි ගීතා කුමාරසිංහ අක්කත් හිටියේ. ඒ දවස්වල 77 බැහැලා වැඩ කරේ අපෙත් එක තමයි යම් යම් දේවල් ලැබෙනකොට ඒගොල්ලෝ යනවා. ඒක සාමාන්‍ය සම්ප්‍රදායිකයි. ඉතින් යමං යම් කුට්ටියක් ලැබෙනවා නම් ඕල්ලා දැන් චන්ද්‍රිකා සෙනසුරාදේව මෙතනේ එදත් ඉන්නවා දත් ඉන්නවා එතුමා එතුමියගේ අනිත් සමහර පාර්ශවයන් එහෙම පැත්තට යන්න පුළුවන් නමුත් ඉතින් එක පැත්තකටලා ඉන්න පිරිසක් ඉතින් ඒ නිසා අපි තාම සතුටපත් වෙනවා එදා ඉඳන් දුගී කලාකරුවන් සඳහා වෙහෙස වෙලා මහන්සිලා වැඩ කරපු ජනනායකයා තමයි ප්‍රේමදාස මහත්තයා ඒ ප්‍රේමදාස මහත්තයාගේ ජානවලින් නිර්මාණය වෙච්ච එහි ප්‍රතිමූර්තිය තමයි අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා මෙලාවෙත් කලාකරුවන්ට විශාල සේවයන් කරන. ඔබ දන්නවා මරදානේ තිබෙන්නා වූ මේ මාලිගාවත්තේ අපේ මේ හිටපු ප්‍රවීණ ගායන ශිල්පියා මිල්ටන් පෙරරා ඒ වගේම තමයි අපේ ජෝතිපාල අයියා මේ සියල්ලම දුන්න වෙනම ගෙවල්. මේකෙත් සමහර කට්ටිය ඕකේ ඉඳගෙන අනිත් පැත්තට කිරිබත්තු වෙබ සෙට් එකකුත් ඉන්නවා. මේ අමන සෙට් එකකුත් ඉන්න අවස්ථාවල්දී තමයි මට තියන්නේ මොකකෙම නොසලෙන්නේ ඉදිරියට යන්නා වූ නායකයෙක් තමයි මෙතුමා. මෙතුමා කෙටි කාලයක් තුළදී තමයි ගත්තේ ගියවර අපේ කාලය තුළදී කලාකරුවන්ට තියා වෙන පුද්ගලයෙකුට වැඩ කරන්න පුළුවන්කමක් ලැබුණ නැහැ හිටපු නායකයාගේ.